ගුරුතුමනි මේ මේ දැන් වර්තමානයේ මේ වඩාත් මේ මේ රස මාතෘකාවක් තියෙන මේ ප්‍රේම සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා වලදී අප කොහොමද ආධ්‍යාත්මික වශයෙන් ඒවට මුහුණ දෙන්නේ ඒවැය ගැටළු නිරාකරණය කරගන්නේ උතුරු ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ මොකද ඔබතුමාගේ අදහස් ජාලි ඉතාම හොඳ ප්‍රශ්නයක් කෙරුවේ මම හිතන්නේ ප්‍රේක්ෂකයෝ මේක නිතර නිතර ඇහුවා අද අපි අවස්ථාව කරගන්නවා අපි විජේ කුමාර් තුඹගේ ප්‍රේමයෙන් පටන් ගමු සරයට එන්න අපි අනින් තුරා සංසාරය අතීත අන්න එහෙමයි ප්‍රේමයේ විදිහේ ඒක අතරමඟේ දාලා යන දෙයක් නෙවෙයි අපි කර්ණාරත්න දියුල් ගනේ කොහොමද ප්‍රේමය ගැන කියන්නේ ලාදල් බෝපත් සෙමින් සර්ණසේ යසෝදරා දේ රහසේ හැඬුවා තිර සංසාරේ අසුරු මත ජාතිය මේ මෙවැනි ගීත තවබෝ තියෙනවා ඒ කාලය තුරදී මට කියනකො ජාලිය ඔය ගීත ඔක්කොම නිර්මාණය වුණේ 2000න් පෙර වසර 2000න් පෙර මට කියන්නකෝ ප්‍රේම සම්බන්ධතා බිඳීම් සහ ඒ වගේම දික්කසාද ප්‍රමාණය කොච්චරද 2000න් පස්සේ දික්කසාද ප්‍රමාණයයි ප්‍රේම බිඳවැටීම් ප්‍රමාණය අතර සම්බන්ධයක් නැද්ද මේ මීරු සංගීතයේදී ජාලිය සංගීතයේදී අපිව තාවකාලික වශී කරනවා හැබැයි ඒ තාවකාලික වශී වුණු මනසට ඒ මොහනේ වූ විඥාණයට අර වචන වලින් දෙනවා නම් යම් පණිවිඩයක් ඒ වචනේ හොඳ උතර වචන ටික වදිනවා ඒ වචන වල කියන පණිවිඩය හදවත හොඳට වදිනවා සංගීත භාණ්ඩ වලින් මොහනය කළා දෙන්නේ පණිවිඩය විනාශකාරී දෙයක් නම් අපි නැවත සිටිය යුතු වෙනවා ඈත අතීතයේදී යාලිය මේ සංගීත භාණ්ඩ වලින් ඒ ඒ වෙලාවන් වලදී ඒ ඒ තැන් වලට ඔබින විදිහට තමයි සංගීතය නිෂ්පාදනය කළේ නිර්මාණය කළේ එතකොට අපි දන්නා හොඳටම ජාලිය දැන් බලන්න සනත් නන්දසිරි ගීතයක් කියනවා ඈත පිට ගම්මාන පුදුම ආසාවක් හිතවනේ දහමෙන් ඊළඟ ජාලිය අපේ මාතෘකාවේ ඉතාමත්ම ගෞරවනීය ස්ථානය තමයි ටීඑම් ජයරත්න ශ්‍රේෂ්ඨ ගායක කියලා තවත් ගීත ඔ කියනවා නේද බිරිඳ කොච්චර වටිනවද අම්මා වගේම වටිනවා කියලා මොකක්ද ඒ ගීතේ සොන්දරියේ ඔබයි ඒ අම්මා ඒ ගීත අහනකොට මොකද හිතෙන්නේ අපි වෙනම ලෝකයකට යනවනේ ජාතියේ මන් දැන් මේ ප්‍රේමේ නැමැති විශාල මාතෘකාවේ මේ දසමක ගේ ප්‍රවේශයක් මේ ගන්නෙ මම මේ කියන්නේ පුද්ගලයන් තනි තනිව අපි එනවා අර සමස්තයක් වශයෙන් අපි මොනතරම් ඒ දවස්වල නිවිච්ච තැම්පත් ලස්සන සිතුවිල්ලකින්ද තමන්ගේ ප්‍රේමතාව ප්‍රේමතිය දැක්කේ ඒ නිවිච්ච තැම්පත් අධ්‍යාත්මය දැන් එන්න බිදි යනතට නේද මේ වැඩ සිද්ධ වෙන සහ වැඩ සිද්ධ කරන්නේ අද ප්‍රේමය කියන එක නිකම්ම නිකම් විලාසිතාවක් කරන කෙනෙක්ට ඇඳුමක් ගාන්ට ගෙනල්ලා නේද ඒ එසේ විය යුතු නෑ එහෙම වුණොත් ජාලිය මතක තියාගන්න අපි විවාහය කියන එක සෙල්ලමක් නෙවෙයි ඒ සංසාරිකව ආත්ම ගණනාවක් තිස්සේ පැවතගෙන එන දෙදෙනෙක්ගේ විඥාන දෙකක් වුවද ඔවුන්ගේ ශරීර භෞතික අංශෝන් රෝපණය කරලා තියෙන්නේ ආරෝපණය කරලා තියෙන්නේ ඒක විඥානයික සහයෝගීතාවයක් මත ඒක විඥානයික සහයෝගීතාවය යනු විවාහයයි නැවතක් කියනනම් ඒක විඥානයික සහයෝගීතාවය ඒ වචනවල තියෙනවා සහයෝගීතාවය කියලා නේද විවාහයක් ප්‍රේමයක් කියන්නේ සහයෝගීතාවය මගේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ කියනවා ජාලිය මේ සහයෝගීතාව කෘතෙක් දෙයක් ඔබ මලකට ආදරේ නම් ඒ මල
ඔබට ඔබ කැමති නම් මේ මලට ඔබ මේ මල නෙලා ගන්නවා. ඔබ මේ මලට ආදරේ නම් ඔබ නෙලා ගන්නේ නැහැ. මල රැක ගන්නවා. වතුර ටික දානවා. පෝෂණය කරනවා. ආරක්ෂා කරනවා. තව අවශ්‍ය දේවල් කරනවා. ඒ ආදරයත් එහෙමයි. ඔබ යම් වස්තුවකට ඇත්තටම ආදරේ නම් යම් කාන්තාවකට යම් පුරුෂයෙකුට ප්‍රේම සම්බන්ධතාවයකට ඔබ යම් ප්‍රේමවන්තයෙක්ට ආදරේ නම් ප්‍රේමවන්තයෙක්ට ආදරේ නම් ඇගේ ශරීරයට පමණක් ආදරය කරන්න එපා. ඇය හින ඇගේ සිනාවට ආදරය කරන්න. ඇගේ ගමන් බිමනට, ඇය කතා කරන විලාසයට, ඇය ලියන විදිහට, ඇය පාට කරන විදිහට, කොටිම කියනවන ජාලිය ඇයගේ ඕනෑම ඉරියව්වකට ආදරය කරන්න ආස කරන්න. ආදරය කරන්න ආස කරන්න. මෙතන ආසාව කියන එකට සීමාමයින් දාන්න එපා යවුවනේදී. ඒක වරද්ද ගන්න එපා. තමන්ගේ පෙම්වතිය දිහා බලන්න පිළිකුල් භවනාව කරන්න ගැනීම තියෙනවා නේ. කරුණා කරලා එවෙන ඉවත් වෙන්න. ඔය බ්‍රහ්ම දත්ත ඉගැන්වීම කලවම් කරගෙන මේ යෞවනේ අවුල් කරගන්න ඕනේ නැහැ. ඔබ ආස ගන්න ඔබේ පෙම්වතියට. කමක් නැහැ. හැබැයි ආදරේ කරන්න ඊට වඩා. ආදරේ කිරීමේදී ජාලිය ඇය කතා කරන දිහා මතක් වුණා ඔබට සතුටක් ඇති වෙනවා. අන්න ඔබ ආදරේ කරනවා. ඇය ඔබට ගෙනල්ලා දීපු මොනවාරි පුංචි දෙයක් අනේ මහා කේක් ගෙඩියක් ගෙනල් දෙන්න ඕනේ නැහැ. කේක් කෑල්ල කෑ කොලේක දවටගෙන ගෙනල්ලා දුන්නා. ඒක තමයි ආදරේ. ඇය කන්නේ නැතුව ගෙදරට ගෙදර හැදිච්ච අඹග අඹ ගෙඩියක් ගෙනල් දෙනවා නා. ඔබට ගෑ දුන්නා. ඒක ආදරේ ජාලිය. ඔබට නෝස් ටිකක් ලියන්න අවශ්‍යයි. නමුත් ඔබගේ දැඟලිල්ල හරි ඔබට මොකක් හරි හින්දා ඔබට නෝට්ස් එක ලීලා දෙනවා නම් ඔබේ පෙම්වතා පෙම්වතිය ඒක ආදරේ. ඒ ආදරේ කොටස. ඒ වගේම තමයි ඔබ කරන ඕනෑම වැඩකට ඇය හෝ ඔහු ඉවසගෙන කමන්නේ වාගේ සතුට කියලා කියන තත්ත්වෙට අන්න අම්මාගේ උත්තරීතර ආදරේ කොටසකුත් එතනට යනවා. කමන්නේ මගේ එක අම්මා තාත්තා වගේ. මොකද ඒ අම්මා තාත්තාගෙන් ලැබපු ආදරය ප්‍රකාශිත සමාජ ප්‍රකාශිත වෙනවා පෙම්වතා පෙම්වති ලැබිච්ච දවසට. එහෙනම් ගෙදරදී අම්මා තාත්තා හොඳට ආදරය කරන දෙන්නේ නම් ඔබ පෙම්වති පෙම්වතියක් උ දවසට ඔබ ඒ ආදරේම ඔබේ පෙම්වතා පෙම්වතිට කරනවා. එහෙනම් ගෙදරත් 150ක විතර බලපෑමක් තියෙනවා හොඳ ආදරයක් ලැබීම උත්පාදනය වීමට. ඒ නිසා දෑබර දෙමාපියනේ කවදා හෝ ඔබේ දුව හෝ පුතා විවාහ වෙනවා ප්‍රේම කර යුතුයි. ඒක සාමාන්‍ය දෙයක්. ඒක අසාමාන්‍ය දෙයක් කරගෙන මේ බැන ගහ ගන්න එක නෙමෙයි වැඩේ විය යුත්තේ. ඒ ඒ කාලවල සුදුසු කාලවල දේවල් සිදු විය යුතුයි. ඒක නවත්තන්න යන්න එපා, බැඳින්න එපා. ඔබ ඔවුන්ට අනිසි බලපෑම් කරනවා වෙනුවට ඔබ මොකද විවාහය කියන්නේ නොගැලපෙන දෙන්නේ ගලප ගන්න එක. කවුරුත් ගැලපෙන ජෝඩු මේ ලෝකෙ උපදින්නේ නැහැ. ඒක සිද්ධාර්ථ යසෝදරා නෙමෙයි ඔක්කොම. අනිත් අය යම්කිසි පෘථග්ජන අය ඔවුන්ගේ එක එක ආත්මවලදී නොගැලපෙන තැන් නැති වෙනවා. උපදින ප්‍රදේශය, කාලගුණය, දේශගුණය, කුලය, මව මේ ආදී වශයෙන් ගත් කල ඔවුන්ට ඔවුන් උපදින තැන්වල බලපෑම අනුවන්ගේ ජාන හැසිරීම වෙනස් වෙනවා. එතකොට අර ගියාත්මේ පවත්වාගෙන ආපු විඥානික ආදරේ ඒකාත්මික විඥානික සහයෝගීතාවය මේ ආත්මෙදී ස්ථානයන වෙනස් වෙනවා. බලවත් විඥාන නෙමෙයි ඉන්නේ සාමාන්‍ය පුතග්ජන දේවල්. එතකොට අන්නේ වෙලෙට තමන්ගේ ප්‍රේමතාව හෝ පෙම්වතිය බලාපොරොත්තු වෙන යම් යම් දේවල් වලදී අපි නම්‍යශීලී වෙන්න ඕනේ. ඇය සතුටටපත් වෙන්නේ ඔබේ කතා වෙන්න ඔබ කතා කරන්නේ නැත්තේ. සිනහවෙන්න සිනහවෙන්න ඔබ හදලා දෙන දෙයක් නම් ඒක කෑම බීම මොන හරි දෙයක් විතරයි. ඒක ඒ පරිත්‍යාග කරන්න. ඒ වගේම ඔබ ඇයට උට බලාපොරොත්තු වෙන කරුණාව, දයාව, කොයිලෙක තමන්ගේ ප්‍රේමතාව හැමතිස්සෙම සැක කරගෙන හැමතිස්සෙම මේ ප්‍රශ්න කරගෙන හැමතිස්සෙම එපා වෙන ආකාරයෙන් කළොත් මොකද යාලි හිතන්නේ? පිරතරගෙන නිදහස දෙන්න ඕනේ සෑහෙන ප්‍රමාණයකට. ඒක සෑහෙන ප්‍රමාණයකනේ
ඔබේ පෙමදාට නිදහස දීලා ඔහු හැසිරෙන විදිහ ඔබට විශ්වාසයක් නැත්තම් ඒක නවත්ත ගන්න. ඒ ප්‍රේමයක් නෙවෙයි. ඒ ප්‍රේමයක් නෙවෙයි. ඔබට ඔබේ පෙමදා විශ්වාස නම් මෙල්ල ලංකාව වටේවත් ගිහිල්ලා ඉන්න පුළුවන් වෙන්න ලෝකෙ වටේ උනත්. පෙමදියත් එහෙමයි. මොකද අපි විදේශ රටවල සමහර දේවල් හොඳ දේවල් දකින්න ජාලේ. ඒ නිදහස කියන එකේ සෑහෙන ප්‍රමාණයක් ඒ ප්‍රේමතා පෙමදියට තියෙනවා. ඔවුන්ට ගැළපෙන්නේ නැහැ කියලා හිතුවොත් උන් विदेश आराक्षा ආරාධනය කරනවා ඔය තෙල් නාට්‍ය හදන අපේ ශ්‍රේෂ්ඨ කලාකරුවන්ට හොඳ ප්‍රේමයක් එක දිගට ගලාගෙන ප්‍රේමයක් කිසිදු බාධාවක් ඉදිරියේ නොසෙල්ලෙන ප්‍රේම කතා හදන්න හොඳට ජනප්‍රිය වෙනවා බුද්ධිමත් ජනප්‍රියතාවය තියෙන්නේ බොහෝ තෙල් නාට්‍යවල තියෙන්නේ මෝඩ ජනප්‍රියතාවය මෝඩ අඥාන ජනප්‍රියතාවය පස්සෙ නම් ඔබ යන්නේ ඔබේ ඊළඟ තෙල් නාට්‍යයට ඊළඟ ප්‍රේක්ෂක වෙන්නේ නැහැ හේතුව තමයි තව අවුරුදු වැඩි කාලෙ නිමිජාලි තව අඩු 4ක් 5ක් යනකොට මේ ලෝකෙම බුද්ධිමය කියන්නේ ඉන්ටෙලිජන්ට් චේන්ජ් එකක් වෙනවා බුද්ධිමය වෙනසකට එනවා ඒ වෙනසදි මුල ආරම්භය වෙන්නේ ලංකාවමයි අපි වාක්‍යමින් කියන්නේ බුද්ධිමය අපේ රටේ අනාගතයේ ජාලය ලෝකේ හොඳම සංචාරක කර්මාන්තයකට නැගෙන්නේ මේ අපේ රටේ හරි අපේ රටට එන්නේ ජාලිය නිකන් ආවට ගියාට යන සංචාරක නෙමෙයි ඉදිරිය දෙන්නේ බුද්ධිමත් සංචාරකයෝ ඕන් මේ රටේ තියෙන අධ්‍යාත්මය ජාතික අධ්‍යාත්මය පොළවේ අධ්‍යාත්මය අහසේ අධ්‍යාත්මය අවශෝෂණය කර ගන්නවා ජාලිය එතෙන්දී ඕන් මේ ප්‍රේමවන්තයින් ලෙස හෝ විවාහක යුවළ ලෙස හෝ පවුලක් වශයෙන් එනකොට ඔවුන්ගේ රටේ තිබෙන සාමාන්‍ය ජීවිතය අර අපි ඇවිල්ලා ඌමනාවෙන් හැසිරෙනවා දැන් තියෙනවනේ ඒතර හරි කෘතිමයි ගැහැණු දරුවන්ට දොස් නගනවා චපලයි කියනවා පිරිමින්ට කියනවා චපලයි ඌ අරම ගිල බොහෝ යාර බයිනෝ ජාලි මට මේ වෙලාවේ විශේෂ කාරණාවක් කියන්න ඕනේ බොහෝ පිරිමි දරුවන්ට බයිනවා ගැහැණු දරුවෝ මේක හැදෙන්නේ නැහැ කියලා ජාලිය මේ විවාහක වෙන්නේ කලින් ජාලිය මේ අපි කතාවක් ගන්නවා සමහල්ලාවට මේක හරි ප්‍රසිද්ධයි මුහුණු පොතේ එක්තරා ප්‍රේමවන්තෙක් ඔහු මහා ධනවත් නෑ අතිශයින් දුප්පත් ඒ වෙලාවේදී නමුත් ඔහු යාළුවා ඉන්න ගැහණු දරුව මහලුක පොසතුත් නෑ නමුත් ඇය විවිධ විදිහට කරදර කරනවා තමන්ගේ ප්‍රේමවන්තයාට දුප්පත් ප්‍රේමවන්තයාට තමල්ලාට අපි තුමකෝ යම් යම් කෑම ගන්න ස්ථාන වලට ගියාම යාට උනේ ඉහෙලම කෑම මේ කාන් ගැහණු දරුව अतरे प्रेम कड़ना
प्रेम कैडन प्रेम वंत मेक धरा बहू हितर गवधरी मगे प्रेम कैडुने मम दुपत के मम पोसत के मम गिल अभी प्रेम वे नम पिमिया यौवन निवेदी खाली गिवली प्रेम वे तमंग गहन दमंग विवाह के सहकार कर अतीत प्रेम वंतिया तमंगे वर्तमान स्वामी पुरुष वेडपलटे प्रसिद्ध कथा वक्य सह अदाल अपे कथा ना अरे फल प्रेमता ए आयतने अहिमिकारु ए आयतने हिमिकारु लग तमय वेडकराने अरे महलकोट अपे मे अतीत प्रेमता दालगियनुदरुवा अद बिरिंद विवाह वेला स्वामी पुरुष वेडकराने अरे प्रेमवंतया हंदुन्वा देनो मे मगे बोस केला कार्ड हंदुन्वा देने अरे अतीत प्रेमवंतीट मुगद हितेने इतना मम जाल योजना करहन दीर सीएम वगकीम गई तमंगे प्रेम वंत्यव होंद गमन जीवित जय ग्रहण लबी मट होंद संविधान कल है कि वर्तमान गहन परपुरट कांता परपुरट गहन दरु अंट प्रेम मेवे लावे प्रेम समग परफ्यूम्स अंदर पाल स्टाइल विकार रूपी गहन अवंक गहन अनागत साली अशोक दकीन मेघ बिहार महादेवी कावा कथा खावंतिस रज्जुरु विहार महादेवी वायस दोलहाय मुहुदयान कोट तमंगे दकुने मालिगाग खावंतिस रज्जुरु मे विहार महादेवी अवरु दोलहाय विहार महादेवी एक बाट विवाह करगत्ते ने अय मालिगावे तिया निस वायसट पत्ते ने कंती बा कोहोद प्रेमे एतकोट ए खावंतिस रज्जुरुगे पुता गामिनिया बेय मे गमे किले उन्माद चित्र गामिनी चित्र कर्काटक यंत्र नगल आदर कले सरल बल अतिशय विश्वीय क्रियावलिया जालिया मेम यम किसी परमाणु देखा मे लोके එකවගේ පරමාණුදයක් එක්කෙනෙක්ට ආදරය කරන පරමාණුදයක් කොච්චර ඈතින් තිබ්බා ඒ දෙන්න එක්කෙනෙක් කරන දේ අනිත් කෙනා කරනවා එක පරමාණුව මේ පැත්තට කරගෙනව නම් එයා ආදරය කරන පරමාණුව තේ පැත්තට කරගෙනවා මේක හරිය සූක්ෂම මම දැනට දෙන්නේ එහෙනම් ජාලිය මේ දෙන්නට දෙන්නගේ බැඳීම දෙන්නට ප්‍රිය උපදවන්න ඕනේ
සතුට දෝරේ ගලන්න ඕන දකිනකොට ඒ තරමට අවංක වෙනවා බැරි ලැජ්ජාලිය කිසියම් ගැහෙන දරුවෙක් ප්‍රේමවන්ත දෙන්නෙක් ආශ්‍රය කරනවා ප්‍රේමවන්තයෙක් ගැහෙන දරුවෙක් දෙන්නෙක් ආශ්‍රය කරනවා මේ 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 කතා අද බාහිර තවත් දෙයකින් ලබා ගන්න සතුට කියන එක නෙමෙයි ජාලිය සැබෑ ප්‍රේමවතා තමන්ගේ ප්‍රේමවතියට දස ලක්ෂ කෝටි ආකාරයකින් ආදරය කරනවා එයාට තව ප්‍රේමවන්තයන් දස ලක්ෂ කෝටි ගණක් ඕනේ නෑ ඒ වගේම තමයි ප්‍රේමවන්තිය තමන්ගේ ප්‍රේමවන්තයට ලක්ෂ කෝටි ගණක ආකාරයෙන් ආදරය කරනවා ඒ ආදරේ තමයි ජාලිය අපේ මුතුන් මිත්තන් ගෙදරකට කවුරු හරි පිටින් ආවොත් ජාලිය කෑම සඳහා විවිධාකාර කෑම ජාති දෙන්නේ අදේ දෙන එක නෙමෙයි හිට දෙන මොන හරි වෙනසක් කරනවා උයන විදිහ වෙනසක් කරනවා අඩු ගානේ බඩු මුට්ටු අඩු නම් උයන ක්‍රමයේ වෙනස් කරනවා ඒ නිතර තමන්ගේ පෙම්වතාට නිතර තමන් දෙන දේ වෙනස් කරනවා රසවත් කරනවා ගෙදර ගත්තේ නම් විවාහක යුවලක නම් දැන් නම් අද කාලේ ඉන්නේ පරිප්පුයි බතුයි නම් හැමදාම පරිප්පුයි බතුයි හදාගෙන යනවා ඕකම තම මොන හරි කඩ දෙකක් එකතු කරනවා ඕකම තමයි ඒක රසවත් නේ ඒක ආදරේ නෙමෙයි පරිප්පු උනත් හදන විදි වෙනස් කරනවා බැල්ලුම් උනත් හදන වෙනස් කරනවා තවත් එළවලු જાතියක් හරි මේක වෙනස් කරනවා ජාලි නිතර මේ කෑමින් පවා ප්‍රේමේ කරනවා කෑමින් කෑමේ ප්‍රේමයට හරවනවා කෑමේ ප්‍රේමයට හරවනවා මොන තරම් ප්‍රශ්න විසඳනවා ජාලි හරි ප්‍රේමයක් තියෙන ගෙදරක කෑමවලින් එතකොට සමහරවිට අපි ගෙදරක බඩු මුට්ටු අස් කරලා කෑම බීම උයනලාදී මේ ස්වයං පුරුෂයා බිරිඳට බොහෝ උදව් කරනවා අදටත් අපේ තාත්තලා අම්මලාට උයනකොට උදව් කරනවා ජාලි දැන් ලෑ ගෙදරවත් එහෙම වෙන්නේ නැති ඒ අන්න ආදරය රැක ගන්න විදිය එතකොට මෙන්න මේ විදිහට ජාලිය ප්‍රේමය කියන එක මහා විශාල මාතෘකාවක් අපි දැනට මේ කතා කරලා කියන්නේ ඔබ ඇත්තටම ආදරය නම් ඔබේ අනිකාව දස දහස් ගුණයකින් ආරක්ෂා කරගන්න ලක්ෂ කෝටි වාරයකින් වෙනස් ආදරය කරන්න ඉතින් ජාලිය අපි අවසාන වශයෙන් මේ ප්‍රේමය සම්බන්ධයෙන් කියන්නේ උත්තරීතර ප්‍රේමවන්තයෝ දෙන්නේ කියලා ඒ ඉන්න තැනට ශ්‍රේයකාන්තාවන් එනවා ආදරේ දෙව්දුව එනවා ආදරේ දෙවියන් වඩිනවා කොහෙන් දෙන්නේ කවුද ඉන්නේ කියනට වඩා ඔබ බලන්න ඔක්කොම ජාලිය ආදරේ කරන දෙන්නේ නිසියාකාරව එකිනෙකාට ගෞරව කරමින් එකිනෙකාව අගය කරමින් එකිනෙකාට අහුම්කම් දෙමින් එකිනෙකාගේ ඕනෑපාකම් සොයමින් පළමුව තමාට නෙමේ ආදරේදී පළමුව අනිකාට දෙවනු තමට ඔක අතිශයෙන් වැදගත් ආත්මාර්ථකාමී ඉන්න බෑ ආදරේදී අනිවාර්යෙන් පරාර්ථකාමී ඒ නිසා මේ ආදරේදී යංගුණේ ඇතිවන මේ පරාර්ථකාමී සිතුවිල්ල මේ සමාජයේ සෝදණයට අතිශයෙන් වැදගත් ඒ වෙනේ උත්තරීතර දෙයක් සාතන් මේ විශ්වය පවතින්නේ මොකද ආදරය කරන එක නතර කළොත් ලෝකේ මොකද වෙන්නේ කඩා වැටලා විනාශයක් වෙන්නේ ඒ නිසා නැවත නැවත අපි කියන්නේ නැන ජාලිය මේ උත්තරීතර ආදරය රැක ගන්න එතන දිව්‍ය ලෝකයේ පහළගෙන අපිට අහසේ උඩට යන්න අවශ්‍ය නැහැ දිව්‍ය ලෝකෙට ගන්න මේ ආදරය තියෙන පැල්පතේද එතන දිව්‍ය ලෝකේ බාහිර සාධක මත ආදරය ලැබෙන්න ඕනේ නැහැ අනික කිසිම වෙලාවකදී තමන්ගේ පෙම්වතව පෙම්වත ඉක්මවන්න එපා ඒක හරි අපූරු ජාලිය තමන්ගේ පෙම්වත යම් කිසි විදිහකින් ඉල්ලීමක් කළා නම් ඒක පණ පිහිටුවක් කරන්න ඕනේ ප්‍රාණයක ප්‍රාණ පොරොන්දුවක් ඒක කඩන්න එපා ඔබ බලන්න කඩන්න නැතුව එවැනි කැපකිරීම කළ ඔබේ පෙම්වතව පෙම්වතිය ඉල්ලන දේ විමසන දේ කරන්න බලන්න හරි අපූරු ලස්සන ජීවිතයක් කොට නැගෙන ඒ ආදරණීය භාවය ඕන ජාලිය ජීවත් වෙන්න ගස් දෙකක් වුණත් ඒ වගේ බැඳෙනවද නේද අපි මේ උත්තරීතර ප්‍රේමය හැල්ලුවට ලක් වෙන්න දෙන්න එපා